नहीं मुझे අයිබෝවන් ආදරණීය දුවේ පුතේ කොහමද ඔයාලට අයිබෝවන් ටීචර් කොහමද ටීචර් හදින් ඉන්නවද අයිබෝවන් ටීචර් හරි පුතේ අයිබෝවන් මැඩම් අද මේ කවුරුරි අලුතෙන් ආපු අය ඉන්නවද අලුතෙන් ආපු බබාලා ඉන්නවද නෑනේ ඔව් ටීචර් ඉන්නවද පුතේ ඔව් ටීචර් ඔව් ටීචර් मनोद පැලටි හගස් වල් පැලටි හගස් වල් එකේ පැලටි වර්ග ටික බැලුවා පැලටි ටික බැලුවා නේ මොනවද තිබ පැලටි කියන බලන්න මොනවද ශාක කියන්නේ ශාක ගස් වල් පැලටි ගස් අපි ශාක කියලා කියන්නේ සමස්තයක් විදිහට පඳුරු පැලටි වල් පඳුරු පැලටි ඔන්න හතරට තමයි අපි ශාකයක් කියලා කියන්නේ මොනවද ගස් වැල් පඳුරු පැලෑටි ඔන්න ඔය හතරට අපි ශාක කියලා කියනවා අපි එදා පුතේ චිත්‍ර ඇඳා නේද අපි ගහක් ගහක් කියන මෙන්න මේක එහෙම අපි චිත්‍ර ටිකක් ඇඳා ඇඳද මතකයිද අලුතෙන් ආපු බබාලා බලාගෙන ඉන්න පාඩම පීවරලා බලමු. පැලෑටි හා ගස් වැල් තමයි පාඩම. අපි කතා කරා මේවා ගැන නේද? අපි ඉන්නේ කැමති පරිසරේ මොකද්ද? මොන වගේ පරිසරයකද අපි ඉන්නේ? මේවා කතා කරා. මොන ශාක කියන්නේ මෙන්න මේවට. ගස් වැල් පඳුරු පැලෑටි. ශාක වර්ගීකරණය කරා නේද? මොනවම වර්ග කරා අපි ශාක මෙන්න මේ වගේ ඒවා මෙන්න මේ වැල් වර්ග පඳුරු වර්ග පැලෑටි වර්ග වර්ග කර ඊට පස්සේ අපි ලිව්වද පුතේ එකින් එක මේවා ටික ලිව්වද විශාල ලෙස වැඩුණු හරටුවක් සහිත වෘක්ෂ ඕ ටීචර් හරි අද අලුතෙන්ම බබාලා ටිකට දැන් නෑනේ මේ නෝට් එකනේ අපි ලියාගමු ලියාගන්න පිටි දාන්නම් ඔයාලගේ ගෲප් එකට හන්නද ගෲප් එකට දැම්මට පස්සේ ලියා ගන්න. ෆිල්ටර් එකක් විදිහට දාන්න. දැන්ට බලාගෙන ඉන්න. මොනවාද පුතේ ගහක් කියන්නේ? ගහක් කියන්නේ මොකටද? වෘක්ෂ ගස් නේ? අන්න ඒ වගේ ගාසකට සමාන පදයක් තමයි වෘක්ෂ කියලා කියන්නේ.
මොනවද පුතේ ගස්සට උදාහරණ කියන්න බලන්න. අම්බ 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 කොස් අම්බ තේර පේ ඕනේ වගේ කොස් තේර තෙල් වගේ වනේ. හරි ඊළඟට මට කියන්න වැල් කියන්නේ මොනවද? වැලක් කියන්නේ මොකද්ද? ආදරයක් මගින් ආදරයක් ආදරයක් මගින් ආදරයක් මගින් දිගේ ඇදෙන ශාක මොනවද අපි දැක්කලා තියෙන ශාක මොනවද ආදරේ කරවිල ආ කරවිල නේද දැක්කලා තියෙනවා ෆැෂන් ෆැෂන් වැල්ඩඩන් කියන්නේ නේද වට්ටක්කා වට්ටක්කා කැකිරි අනේවා වැල් නේද වැල් ශාක ඊළඟට බලන්න පඳුරු ශාක මොනවද පඳුරු ශාක කියන්නේ සේර සේර නවැඩන අක්තිම්බත් කන්දසන්නේ ශාකේ වැඩන සේර වර්ග වර්ග සමූහ වර්ගයේ වැඩන ශාක වර්ග සමූහ වර්ගයේ කියන්නේ මොකද්ද ඒ දෙඩි තිබුණේද සමූහ වශයෙන් කියන්නේ මොකද්ද පුතේ කටද සමූහ වශයෙන් කියන්නේ ගොඩක් නේද බලන්න මෙතන පොකුරක් එක පොකුරක් ඉන්නවනේ ගොඩ දෙනෙක් ඉන්නවා අනේ ඇයි තමයි අපි සමූහ වශයෙන් කියලා කියන්නේ මොනවද උදාහරණ කියන් බලන්න පඳුරු වලට උදාහරණ කෙසෙල් තීර රම්පේ 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 ආසින් කෙසෙල් ඒ වගේ අපි කියන්නේ හරි ඊළඟට මේක ලිව්වද පැලෑටි කියන්නේ මොකද්ද පැලෑටියක් කියන්නේ අටුවක් රහිත අටුවක් රහිත අටුවක් නැහැනේ ඒ කියන්නේ ලොකු විශාල කඳක් නැහැ කියලා කියන්නේ ලොකු විශාල කඳක් නැති පොඩි පොඩි පැල නේද වැඩි උස යනවාද යාල උස නම් යනවා සාමාන්‍යනේ ප්‍රමාණ ශාක වර්ග පැලෑටි කියලා කියන්නේ මොනවාද පැලෑටි මිරිස් මිරිස් තියෙනවා තක්කාලි තියෙනවා බළුමිරිස් අම්බටු බණ්ඩක් වම්බටු බණ්ඩක්ක අනේ වගේනේ බඩිරුගු තක්කාලි අනේ බණ්ඩක්ක හරි දැන් පුතේ අලුතෙන් ආපු බබාලා ටික අපි ඔන්න ඔතනට වෙනකන් කතා කරලා තියෙනවා හන්දද කතා කරලා තියෙන්නේ ටීචර් දෙන්නම් ඔයාලට ඒ ටික නෝට් එකක් දෙන්නම් හන්දද යොනාලි මොකද දැන් අද අපි කතා කරන්නේ ශාකවල ලක්ෂණ. මොකද පුතේ ලක්ෂණයක් කියන්නේ? ලක්ෂණයක් කියන්නේ මොකද්ද? දන්නවද ලක්ෂණ? ශාකවල ලක්ෂණ. පෙනුම තියෙන දේවල්. අනේ බලමු අපි මොනවද බලන්නේ ලක්ෂණ කියලා. ගස්වල ලක්ෂණ. මොනවද කොහොමද මේ ගහ හැදිලා තියෙන්නේ? මොනවද හැඩරුව? මොන වගේද? අනේ ඒවා තමයි අපි ලක්ෂණ කියලා කියන්නේ. වැල් වල ලක්ෂණ. ආයි මොනවද තියෙන්නේ? මොනවද ආයේ තියෙන්නේ? පැලෑටි වල ලක්ෂණ. පඳුරු වල ලක්ෂණ. හා පඳුරු හා පැලෑටි වල ලක්ෂණ. ඔන්න ඒවා තමයි අද අපි කතා කරන්නේ. හරි මාතෘකාවත් ලියාගෙන යමුකෝ. ලියා ගන්න කලින් දිනේ දාන්න කවද්ද අද? लक्षण කරගෙන යනකොට අඳින්න තියෙනවා ශාකවල ලක්ෂණ කියලා ලියන්න මාත්‍රිකා විතරයි ලියන්නේ ඔය මේ ගස්වල ලක්ෂණ ඒවා ලියන්න එපා අනේ තියෙනවා පළවෙනි එක තමයි ගස්වක ලක්ෂණ හරි පුතේ ගස්වක ලක්ෂණ බලන්න මොනවද ලක්ෂණ කියලා පළවෙනි එක මොකද්ද කියන්නේ කන්ද ශක්තිමත්
හොඳ කඳක් තියෙන බලන්න මේ රූපේ ලද අරතුවා අපි දාලා තියෙනවා නේද මේ වගේ විශාල ශාස්ත්‍රයේ හැඳින්වීම මේ වගේ ලොකු ගස් දැකලා තියෙනවා අපි නේද ලොකු ගස් තියෙන්නේ හෙවන දෙනවා අපිට නේ මේ වගේ ලොකු ගස් තියෙනවා කඳ ඇතුළත අරටුව පිහිටා ඇත. ඔනේ එදා මං අරටුවක් පෙන්නුවා නේද? මෙහෙම ගහ දෙකට කැපුවාම මෙහෙම රවුන්ඩ් රවුන්ඩ් තියෙනවා. දැකලා තියෙනවද? ටිකක් තදයි. හැම තියෙන්නේ. එන්න මේකට තමයි අරටුව කියන්නේ. ගහේ තියෙන මැද කෑල්ල නේද? අපි ඕව හදා ගන්නවා අපි. ඕව මොනවාටද ගන්නෙ අපි? බහන්ඩ එහෙම හදන්න ගන්නවා නේ. හරි. අපි ලියාගෙන මේ අමු පුතේ ගස්සක ලක්ෂණ. මොන පළවෙනි එක ලියන්න? ගස්සක ලක්ෂණ. ගස්සක ලක්ෂණ. චුටි ගහක් ඇඳගමු. චුටි වෙට. හරිද? ගන්නත් ඕනද? ඔව් පැටිය ගස්සක ලක්ෂණ කියලා ලියලා ඔය 1 2 3 කියලා දාගන ලියන්න කොහක? මේක ලියමු. චිත්‍රයක් අඳිනවානේ. හා අඳින්න කියන්නේ එක ගහක් අඳිමු. 1 2 3 කියලා ලියලා එක ගහක් අඳිමු. චූටි වලට ගහක් ඇඳගන්න. ඔයාලා දන්න විදිහට ලස්සන එක චූටි ගහක්. අපි චුට්ටක් ඇඳගන්න. චුටි රූප ඇඳලා ලක්ෂණ ලියන්නද? කොහමද පැටිය? කොහමද ලියන්න? ගහ ඇඳලා 1 2 3 කියලා දාන ලියන්න. හරි. ලියලා ඉවරයි මැඩම්. තව ලියලා ඉන්නවද? ඔව් ටීචර්. හා පොයි. මට ලියමු. මට ලියමු. ලියලා ඉවරයි ටීචර්. ලියලා ඉවරයි මැඩම්.
लियला ही वैरायटी टीचर। लियला ही वैरायटी टीचर। දන්නම් ඉවරයි නේද මැඩම් නොපැටියෝ මයින්සෙට කරන්නේ ගිහිල්ලා දැන් ජොයින් තුනේ මොනවද කරේ නෑ මේක ලියාගන්න කියලා කියපු තේ අද අපි කරන්නේ ලක්ෂණ ශාකවල ලක්ෂණ කරන්නේ මේ පළවෙනි එක මගේ පුතා ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගහගන්න පුළුවන්ද පුළුවන් ටීචර් එන්න ගහගන්න පැටියෝ පිටුවක් විතර අරින්න පිටුවකුත් ඕනේ පිටු භාගයක් විතර අරින්න රියල් ඉවරයි ටීචර් विशाल शाक लोकूट वेडे विशाल शक्ति मत अनिवार्य विशाल गसल लोकू गसल लोकू कदाने अतुबेदी पवती मनोद पुते अतुबेदी पवती क्या कंद शक्ति मत अरटू बलवा නැත්නම් ගස්සල ශාකවල අරටුවක් තියනවලු කොහොම ගස්සල අරටුවක් තියනවද දැකලා තියනවද ඔව් දැකලා නැත්නම් අහන්න ඕන ගෙදර වැඩක් දෙනවා අම්මිලාගෙන් අහන්න මොනවටද මේ අරටු අරටුවක් තියෙන ශාක මොනවද කියලා අහන්න ඕන අම්මලාගෙන් ආච්චි අම්මලාගෙන් එහෙම ඔව් දෙකවල තියනවා නේ පුතේ දෙක තියනවා බුරුත තියනවා නේ ඔන්න ඔයගේ තියනවා මුල් පොළවට තදින් සම්බන්ධ වී ඇත ආ මුල් ශක්තිමත් නේ සමහර පුතේ ඔය කොහොඹවල කොහොඹ ගස්සල පිහිඹියා ගස්සල මුල් යනවා නේද ගොඩක් දුරට
පොළොව දිගේ ගොඩක් දුරට ශක්තිමත් මුල් යනවානේ. සමහරක් මුල් අයින් කරන්නත් අමාරුයි. නේද? අන්න ඒව තමයි ගසක ලක්ෂණ. මේ ටික ලියන්න එපා. අන්න අරටුවක් අපි කිව්වා. අරටුවක් කියන්නේ මේක. ඊළඟට වැලක ලක්ෂණ. ඊළඟට ලියන්න වැලක ලක්ෂණ. ශක්තිමත් කඳක් නැත. වැල් වලට කඳක් තියෙනවද? වැල් වලට කඳක් තියෙනවද? තියෙනවද පුතේ වැල් වලට කඳක්? නැහැ ටීචර්. අද සිහින්. සිහින් කඳක් තියෙන්නේ නේ? බොහෝ විට ආධාරකයක ඇති ඉහළට නැගී. නැත්තම් පොළොවේ මතද ගමන් කරයි. හරි. ලියාගන්නකො වැලක ලක්ෂණ කියලා ලියලා මේක අඳ ගන්න පුතේ හොඳද? ආධාරකයක් දාලා එදා අපි අඳ වගේ චූටක් ලස්සනට අඳ ගන්න. අඳිනකො හොම්ම තියලා මගේ පුතාලා ටික ලක්ෂණ ටික ලියන්නකො. අඳින්න ඉඳ තියලා ලක්ෂණ ටික ලියාගන්න. ඊට පස්සේ අඳින්න. මයික් එක නම් ඔෆ් කරන් ලියමු නැත්නම් ටීචර්ට මෙහි මයික් ඔෆ් කරන්න එනවා පුතාලා. නේද? මයික් ටික ඔෆ් කරමු. හරි හරි ඔය කියන වෙලාවට ලියන්න පුළුවන් නේද එහිඳ ලියලි ඉවරයි ඉවර නැහැ කියන්න තියෙනවා ඉවරයි ඇඳලත් ඉවරයි
ලියන්න ලියන්න පුතේ ලියලි ඉවර නැති අය ඉක්මනට ලියන්න ලියලි ඉවර අය ඊළඟට පඳුරු වල ලක්ෂණ කියලා ලියලා පඳුරක් ඇඳ ගන්න කෙසල් ගහක් හරි ලියලා ඉවරයි පඳුරු වල ලක්ෂණ ඊළඟට කරන්න අපි करला ही वेराई टीचर इलांगड़े मुकाते रीज़ करना ने इलांगड़े पुत्ते पांडुरु वाला लक्षण है पांडुरु लक्षण है फिर ना मेरे को आओ ना वेलवार के तीन ना बाला ना गामीरी थातावारिया वेल दड़ां पुहुल खारवील बाला ना को रूपटी का रूप बलन है ना तो रूप देखला तीन आंदोलन डबल बोंची आओ दावत तीन आने इधर डबल बोंची और तीन आने इधर पे हाथावारी है मैं देखला तीन आंदर आउ टीचर आउ टीचर बैठे कुल कार्विले में देखला तीन आउ टीचर पांडू रक्कल एक्शन है अन्न पांडू रक्कल एक्शन दिया ना को शक्ति मात खांडा क्नेट පොළවේ සිට අතු විහිද අන පොළවේ ඉඳලාමයි අතු විහිදලා යන්නේ නේද රම්පේ පැල එහෙම නේ උසට නොවැඩේ මූල පද්ධතිය සිහින්න මොටයන් කියන්නේ බලන්න පුතේ මොටයන් වගින් පැල ලබා ගත හැක ඈ මොනාටද මොටයන් කියන්නේ චූටි චූටි පැලනේ අර ගොබ ගොබ වගේ එන්නේ අනේ වට තමයි පැල චූටි චූටි පැල ගන්න පුළුවන් ඊචන්නාසි ඔව් පුතේ පඳුරක් කැඳ ගන්න රාම්පේ හරි මොනවා හරි පඳුරක් කැඳ ගන්න
Really very teacher. Really very teacher. Really very. Really very teacher. Hari, Pandra kenda da? Really very teacher. Really very teacher. Really very teacher. Hari putte hari. Ilangat apa yang? Ilangat. Panduru argom badan ukti enama rampe inguru goyam ser. Ser apa? Kamera rasa kerana dana mana? Rampe bagaimana rasa bar? Aha ya hari mas suandai kere ser ada mah. Ukkalati na duk. लक्षण पहले ठीक लगा
Liela ivarai teacher. 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 Liela teacher. अम्मर सिर माइक अयो माइक ऑन कराना ऑफ कराना तो मैंने क्यों मन में अने मन में टीचर वाला लियल वाला टीचर ओकर लिया नोने टीचर ओकर लिया नोने ओ मेकअप लिया नोने वागुआ गहन मतलब वागुआ गहला हाथरट पैदान ना एक वागुआ बेदला पुत्ते गस वेल पांदुरु पहलाटी केला पाल हैटल लिया नो उदाहरण तमाई तीन ने ऐतबो तो वाला टाया मतलब कवेन ने है गस किया ने मैंने मेवाट वेल किया ने मैंने मेवाट मतलब මාත්‍රකාලියන් නොන්නේ ආසන්න පරිසරයේ ගස් හඳුනා ගනිමු කියලා ලියන්න ඕනේ. ඒක ලියන්න ඕනේ වගුව ලියා ගන්න.
टीचर तंपला तंपला देखा क्या ना वा पहलाटी वर्ग लोकूट पास कोई वगे वैड करना है तमाई अरे निकांग किसी में राटा टर से वैड कराने थी मानुष्य वैने आने वगे लमाई ने ये वगे वैड कराने पाए अन्ना अभी क्यों वा दन चले आवश्यक किया इंपासे पासे अनिवार्य मावश्यी ने ना पिटर पासे अनिवार्य मापिटर होने शाक्या क्वार्दने में බලමු පරීක්ෂණ වාගයක් තියෙනවා පුතේ. ආ ශාක වැඩිමිට හිරවිලි අවශ්‍ය බව. මාත්‍රකාව ලියන්නකො. මාත්‍රකාව ලියන්න ශාක වැඩිමිට හිරවිලි අවශ්‍ය බව. ලියලා මේ රූප දෙක ඇඳ ගන්නකො. හඳෙන්න පුළුවන් නේද? ඔහොම ඔය විදිහටම ඕනේ. ගහක් ඇඳලා ලස්සන්ට
teacher. ටීචර් පාඩ කරන්නත් ඕනද? පාඩ පස්සේ කරන්න පුතේ. ටීචර් වෙරයි හරි. මේ මයික් එක ඕන් කරලා තියෙන්නේ. ලියලයි වරයි ටීචර්. හරි පුතේ හරි ලීලී වරනා ඉන්න පොඩ්ඩක්. යාළුවන්ටත් වෙලාව දෙන්න. ටීචර් ඉවරයි කළා. හැමෝම ඉවරයිද? දැන්ඩ කටුවට ගහගන්නකෝ. දැන්ට හැඩ වැඩ දාලා අඳින්න එපා. කටුවට ගහගන්න, ඊට පස්සේ අඳින්න. පොඩිවට චූටිවට ඇඳගන්න, පස්සේ අඳින්න ගෙදරින්. හරි අඳල ඉවර ඇතින බලන්න. හිරිවලේ හොඳින් ලැබීම නිසා ශාකය වර්ධනය වී ඇත. ඇත්තද? හොඳට තියෙනවද ශාකය? හිරිවලේ හොඳින් තියෙන හින්දා ශාකය නැහැ කිව්වේ කවුද? බලන්නකො පළවෙනි කොටුවේ හොඳට තියෙනවනේ නේද? හොඳින් ආවරණය කරලා තියෙනවලු. මේ බලන්න දෙවෙනි රූපේ, අපි ඉස්සෙල්ලා ඇඳපු දෙවෙනි රූපේ. ඒක හොඳින් ආවරණය කරලා තියෙනවනේ පොලිතින් එකකින්. හොඳින් ආවරණය කරලා තියෙනවා. ඊට පස්සේ මේකත් අඳ ගන්න පුතේ. අරකට 1 2 කියලා දාගන්න. මේ දෙකත් ඒ විදිහටම ඇඳලා 1 2 කියලා දාගන්න. හොඳද? ටීචර් ඔයාලා ලියලා තියෙන ඒවා ලියා ගන්න ඕනේ නැහැ නේද?
මොකද්ද පුතේ ලියන්න ලියන්න ඕනේ නිරීක්ෂණය කිරීමෙන් පසු පාට කරගන්න දැන් පස්සේ පාට කරගන්න දැන් කටුවට ඇඳ ගන්න පුතේ හිරුවේ ලැබුණා තියෙන ශාකේ හොඳට තියෙනවා හිරුවේලිය නැති මේ ශාකේ ඔන්න මිය ගොස් ගිහිලා තියෙනවා පෝච්චිය හරි හිස් ඇඳ ගන්න මේ 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 ශාකේ හිරුවේලිය නොලැබීම නිසා මියගේ ශාකේ පෝච්චිය විතරක් ඇඳ ගන්න නැතම නඩමෙ කියන්නේ හරි දැන් බලන්න ඉතලා දෙකයි මේ දෙකයි අතර වෙනස මොකද්ද තියෙන්නේ දැන් ඔයාලා අඳපු රූපව දෙක අතර බලන්න පළවෙනි ශාකෙට මොකද වෙලා තියෙන්නේ නියල ඉවර නෑ ටීචර් දෙක තියෙනවා ටීචර් ලෙලේ නැතේ එකමට ලියන්න පුතේ හොඳට තියෙනවානේ හිරුවේලිය හොඳට තියෙනවා හොඳට තියෙන ශාකේ මොකද වෙලා තියෙන්නේ හොඳට සාරවත්ව වැඩිලා තියෙනවා ඉනස් හිරුවේලිය නොලැබීම නිසා මොකද වෙලා තියෙන්නේ ශාකෙට මොකද වෙලා තියෙන්නේ මිය ගිහින් මිය ගිහින් නේද ශාකය මිය ගිහිල්ලා ඔව් එහෙනම් අපිට දැන් ඔප්පු වෙනවා මොකද්ද හිරුවේලිය ශාකයක් වැඩිවීමට අනිවාර්ය සාධකයක් කියලානේ අනිවාර්ය සාධකයක් තමයි හිරුවේලිය पाट कर पाट कर लियला इवराई टीचर लियला इवराई टीचर හරි හරි ලිලි වරණන් ඉන්න පොඩ්ඩක් හරි දැන් ලිය තාම ලියනා ඉන්නවද ටීචර් ලියලා ඉවරයි ටීචර් හරි ඉතින් තාම ලිලි වරණක් තා ඔව් චුට්ටක් විතර කටුවට ගහ ගන්න ඊට පස්සේ අඳ ගන්න හා මට කියන්නේ නිරීක්ෂණය කියන්නේ මොකද්ද एक
කරනවා ආ ඒක බලලා පස්සේ නේ පරීක්ෂණය ආරම්භ කරලා හොඳට බලුවට පස්සේ තමයි නිරීක්ෂණය කියලා කියන්නේ බලන එකට හරි ඊට පස්සේ අපි යමු ඊළඟකට ශාකයක් වැඩිවීමට ජලය අවශ්‍ය බය ශාකයක් වැඩිවීමට ඕන හිරුවලි අවශ්‍ය කියලා අපි දැක්කා දැන් ඔන්න ජලය අවශ්‍ය වෙන්නේ මොකද කියලා බලමු ඔන්න බලන්න ශාක දෙකක් තෝරගන්න පුතේ එක වගේ ශාක දෙකක් තෝරගෙන එක ශාකයකට වතුර හොඳින් දානවා දිනපතා වතුර දානවා අනෙක් එකට වතුර දාන්නේ නැහැ හන්ද ඔන්න ශාක දෙකක් අරගෙන එකකට ශාක වතුර දානවා අනිත් එකට වතුර දාන්න මොනවා වෙලා තියෙයිද ජලය ලැබුණ එකට කොහොම වෙයිද හොඳට පැලවී තිබේ ශාකයේ ප්‍රාණවත් තිබේ ජලය ලැබිලා තියෙන එකට හොඳට ශාකය පැලවෙලා තියෙනවා නේද ජලය නොලැබෙන එකට මොකද වෙන්නේ ආ මෙන්න බලන්න ඊවිලා ජලය ලැබෙන නිසා ශාකය වර්ධනය වෙලා තියෙනවා ජලය නොලැබීම නිසා ශාකය මිය ගිහිල්ලා තියෙනවා නේ එක වැඩි විස්තර කරන්න ඕනේ නැහැ අපි දැන් දන්නවා අනිවාර්යයෙන්ම ශාකයක් වර්ධනයට හිරුවලිය වගේම ජලයත් අවශ්‍ය කියලා හරි අපි ලියාගමු හඳ ගන්නක පුළුවන් ඉදිරියට අඳ ගන්න පුතේ අඳගෙන යනකොට අපිට තේරෙනවා ටීචර් මාතෘකාවත් ලියන්නද ඔව්ෝ ශාකය වැඩිවීමට ජලය අවශ්‍ය බව පාට කරගන්නද හා පෙටියෝ වෙලාව තියෙනවා නම් පාට කරන්න නැත්නම් ලියලා පස්සේ පාට කරමු
ජලය හඳි වැඩිම නිසා ශාකය වර්ධනය ආ teaching where I hari putte variety ඉවරයි මඩේ හරි ඉවරයි ටීචර් ඉවරයිද හැමෝම නෑඩි ඔව් ටීචර් නෑ ටීචර් නෑ ටීචර් ඔව් ටීචර් හරි ශාක හතරක් ඇඳලා ඔහොම ලියා ගන්න තමයි තියෙන්නේ නේ හරි ඉක්මන් කරන්නකෝ හරි අනිත් අය දැන් දීලා ඉවර අය අපි අද ඔතනට තමයි කතා කරන්නේ ඉතුරු ටික අපි ඔබට සතිය කරමු දැන් මට කියන්න අපි මොනවා ගැනද කතා කරේ මොනවා ගැනද කතා කරේ මුලින් මුලින් ඉඳන් පන්ති පටන් ගත්තන ඉඳන් ගල් ජාක ගැන ශාකවල ලක්ෂණ ගැන නේද ශාකවල ලක්ෂණ ගැන තමයි අද අපි කතා කරේ ඊට පස්සේ අපි ගස් ගැන කතා කරා රැල් ගැන පඳුරු ඒවල මොන මොන ලක්ෂණද තියෙන්නේ මොනවද කියලා අපි කතා කරා නේ ඊට පස්සේ මොකද කරේ ඊට පස්සේ මොනවද කරේ පුතේ ශාකයක් වැඩිවීමට අවශ්‍ය සාධක ඊට කලින් අපි තව එකක් ලිවර වගුවක් ලිව්වේ වගුවක් හතරට බෙදලා ලිව්වා මොකද්ද මොකද්ද ගස් වැල් පඳුරු පැලට් වල් පඳුරු වගුව අනේ වල ගස් වැල් පඳුරු පැලට් වලට උදාහරණ ලිව්වනේද අපි 1 2 ලිව්වා ඒ උනාට උදාහරණ අපි ලිව්වා ඊට පස්සේ අපි ලිව්වා ශාකයක් වැඩිවීමට අවශ්‍ය සාධක තුනක් තියෙනවා කියලා නේද මොනවද සාධක තුන මොනවද සාධක තුන හිරුවේලිය ජලය පාත්‍ර හිරුවේලිය ජලය ශාක පාත්‍ර ඔන්න අපි දැන් දෙකක නම් බැලුවා හිරුවේලියේ ශාක පාත්‍ර මොනවද අවශ්‍ය බව එක පරීක්ෂණයකින් බැලුවනේ නේද ඊට පස්සේ ජලය අවශ්‍ය බව බැලුවනේ බැලුවද ඔව් මගේ පුතාලා ගෙදරින් ශාක දෙකක් අරගෙන ඔන්න අම්මගේ බැනුම් අහන්නත් වෙයි හොඳේ එක ශාකයක් මරුණොත් බැනුම් අහන්න වෙනවා නේද ඒ වෙලාවට කියන්න පරීක්ෂණයක් කරන්න හදන්නේ කියලා ශාක දෙකක් අරගෙන එකකට හොඳට හිරු එළිය ලැබෙන්න දෙන්න අනිත් එකට කවර් කරලා තියන්න සවස් දෙකකින් තුනකින් විතර බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා ඇත්තටම මේ ශාකේ මැරිලාද කියලා බලන්න දෙක වසරදි කරා නේද මේ පොල් කට්ටකින් තනකොළ ටිකක් වහලා ටීචර් කරා නේද මොකද වෙලා තිබ්බේ පුතේ ඔව් ටීචර් ඉතින් අපිට කොට වහපා වහපු තැන කහ පාට වෙලා තිබ්බේ නේද ඇයි ඒ කහ පාට වෙලා තිබ්බේ හිරුවේලිය ලැබීම නිසා හිරුවේලිය ලැබුණ නැති හින්දා නේද ඊට පස්සේ ජලය අවශ්‍ය බවටත් මොන අර වගේම ශාක දෙකක් අරගෙන වතුර දාන්න එකකට අනිත් එකට වතුර දාන්න නැතුව තියන්න දැන් අපේ ගෙදරත් මල් පැල තියෙනවනේ නේද වතුර දාන්න නැතුව තිබිලා මැරිලා තියෙන මල් පැල තියෙනවද
සමහරක් පැල තියෙනවා සමහරක් පැල නැහැ ගස් වේලිලා හැම තියෙන්නේ ජලය නැති වුණාම අනිවාර්යයෙන්ම ගස් වලට ජීවත් වෙන්න ජලය අවශ්‍යයි ඊළඟට තියෙන පස පස ගැන පුතේ අපි ලබන සතිය කරමු හන්නද පස ගැන අපි ලබන සතිය කරමු එහෙනම් අපි අදට නවත්තමුද अंतिम पेपर मम्मी अलते सहभागी दर्वाचर्टे आई भगवान बुद्ध सरनाई वाला है मोटमा सुबह रात्रि आके भगवान टीचर आई भगवान टीचर आई भगवान टीचर।